මේක තමයි ඔයාගේ අත්පුත වෙන්න ඕනේ. ඔයා ඔස්ට්‍රේලියාවට එනවා නම් ස්ටුඩන්ට් වේවා, PR කෙනෙක් වේවා, වර්ක් වීසා වේවා, මොකද මේගොල්ලෝ මේකේ යමක් ලියලා තියෙනවා නම් ටිකට ගිහිලා ඔයාම ගන්න හදාගන්න. එතකොට ඔයා දන්නවා ඔයාට ඒජෙන්ට් ටෙස්ට් කරන්න තියෙන චාන්ස් එක්කුත් මේක තමයි. මොකද ඔයා ඔයාගේ මට කියන්න ඕන දෙයක් තියෙනවා, මේක සෑහෙන වැදගත්. ඔයා මුළු වීඩියෝ එක පුරාම හිටියට තැන්කියු. කොහොමද කොහොමද යාළුවනේ, වෙල්කම් ටු ෆුට් ස්ටෙප්ස් ඉන් ඔස්ට්‍රේලියා චැනල්. ඉතින් ඔයාලා අපේ චැනල් එකත් එක්ක හැමදාම ඉන්න කෙනෙක් නෑ, ඔගොල්ලෝ බලන්න ඇති කොහොම යාළගේ අඟහරු අද වීඩියෝ එක ආවේ නෑනේ කියලා. අඟහරු අද එක වීඩියෝ එක තිබ්බා යාළුවනේ, අපි ෂූටින් කළා. මොකද ඔගොල්ලෝ දන්නවා ඇති මේ ළඟදී ගිය සතියේ කතාවක් ආවා, ඔන්න සැල්දී පෙන්වන්න ඕනේ ප්‍රමාණය ස්ටුඩන්ට් වීසා එන කට්ටියට වැඩි වුණා කියලා. ඉතින් අපිත් දඩබඩ ගාලා ගිහිල්ලා වීඩියෝ එකක් හැදුවා. මොකද එකපාර්ට්ටම වැඩි වුණා, සයිට් එක වැඩි වෙලා තිබ්බා. ඊට පස්සේ දවසක් වගේ තිබිලා ආයෙක වෙනස් වුණා. ඉතින් මම ඒ නිවුස් එක අරගෙන කොහොමද ගණන් කරන්න කියලා ලස්සනට වීඩියෝ එක හැදුවා. වීඩියෝ එක හදලා ඉතින් කසුම් මහත්තයා එඩිට් කර කර හිටියා. ඊට පස්සේ එකපාර්ට්ටම ඔන්න කොහොමරි අපි පොඩ්ඩක් බිසි වුණා. අපිට දාන ගෙවල් එකට යන්න තිබ්බා. ඊට පස්සේ අසපුවේ වැඩ වගේ ඇති නිසා පොඩ්ඩක් බිසි වුණා. සමහරට පොඩ්ඩක් අසනීප වුණා. ඒ නිසා අඟහරුවාද අපිට එඩිට් කරලා ඉවර කරගන්න බැරි වුණා. අපි ඉතින් බදාදා ඒක පබ්ලිෂ් කරන්න බදාදා දෙයනේ කියලා ඉතින් අපි ඔස්ට්‍රේලියාවේ රජය ආයෙත් ඒක වෙනස් කරා. ඒගොල්ලෝ ඉස්සලම් වෙනස් කරා. ඊට පස්සේ ආයෙ තිබ්බ තැනට ගත්තා ෂෝමණී එක. ඊට පස්සේ ආයෙ බදාදා වෙනස් කරා. ඉතින් මේ වීඩියෝ එක දැන් අපි දෙපාරක් තුන් පාරක් රෙකෝඩ් කරලා තියෙන්නේ. ඉතින් අපි නැවතත් මේ වීඩියෝ එක අද ඔයගොල්ලෝ වෙනුවෙන් කරන හරි ඉන්ෆෝමේෂන් දෙන්න අපි නැවතත් කරනවා. මේක රෙකෝඩ් කරලා දාන ටිකට රජ්‍ය වෙනස් වුණත් ආයෙත් කරනවා. ඉතින් කසුන්ට කියන්න කිව්වා, කසුන්ට නම් ආස හිතිලා තියෙන්නේ කියලා රෙකෝඩ් කරගලා එඩිට් කර කර ඉඳලා. කෙසේ නමුත් දැන් මං කියලා දෙන්නම් මොනවද වෙනස් වුණේ, වෙනස් වෙච්ච නැති කියලා. ඉතින් හැමදෙස්සෙම කියනවා වගේ යම් දෙයක් වෙච්ච ගමන් ඉස්සලාම ඔගොල්ලෝ අපේ YouTube දෙකට එන්න. ඒකට එන්න නම් ඔයගොල්ලෝ අපේව subscribe කරලා bell icon button එක on කරලා තියෙන්න ඕනේ අපේ news එක දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ අපි කියලා දෙන විදිහට මහගෙදරට ගිහිලා බලන්න මොනවද වෙනස් වෙච්ච විස්තර කියලා. ඉතින් මම වෙනස් වෙච්ච විස්තර මේ වීඩියෝ එක මැද්දි කියලා දෙනවා. ඒ නිසා අහගෙන ඉන්න. ඒතක වීඩියෝ එක අගවෙද්දි මම කියලා දෙනවා මේකෙන් මොකද ඔයාලට වෙන impact එක, මේක හොඳයිද නරකද කියලා අපේ අදහස කියනවා. ඉතින් හැමදාමත් කියනවා අපි migration agents ලා නෙමෙයි, නමුත් අපිට ඇහෙන දැනෙන දේවල් මේ රටේ තියෙන ඒ හැමදේම අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒ නිසා දිගටම රැඳී ඉන්න අපිත් එක්ක. සුපුරුදු පරිදි ඔයාලට අපි අපේ මහගෙදරට එක්කන් යන්නම් home affairs department එකේ site එකට. ඉතින් මම කරේ මේ ස්ටුඩන්ට් වීසා කියන වීසා එක ටයිප් කරලා. ඒකේ සාමාන්‍ය මෙතන ටැබ්ස් කීපයක් තියෙනවා. ප්‍රොසෙස් එකේ හැම කොටසක්ම තියෙනවා. ඒ කොටසේ මං ගිහින් බැලුවා ෂෝ මනී කියන කොටසේ මොනවද තියෙන්නේ කියලා. එතන මෙහෙම පල්ලෙහාට ගිහාම මෙතන තියෙනවා evidence you have enough money for your stay කියන්නේ ඒගොල්ලෝ ඔයගෙන් ඉල්ලුවාම ඔයාට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ, ඔයාට සල්ලි වලට ඇක්සස් තියෙනවා කියලා. මෙතනදී ඇත්තටම කියලා තියෙනවා ඔයාගේ චෙක් ලිස්ට් එකේ තියෙනවා නම් ඔයා එවිඩන්ස් දෙන්න ඕනේ කියලා ඔයාගේ ෆයිනෑන්ෂියල් කැපැසිටි එකට. ඔයා ඇත්තටම ඔයාගේ ඇප්ලිකේෂන් එකේම ඒ ඔක්කොම ඩොකියුමෙන්ට්ස් දාලා තියන්න ඕනේ කියලා තියෙනවා. මොකද සමහරක් වෙලාවට මෙතන කියලා තියෙනවා වීසා ඔෆිස් එකකට පුළුවන් කියලා ඔයාගේ වීසා එක රිෆියුස් කරන්න මෝ ඉන්ෆෝමේෂන් අහන්න නැතුව ඩොකියුමෙන්ට්ස් අප්ලෝඩ් කරලා නැත්නම් එයාට ඒ වෙලාවෙම ඩික්ලයින් කරන්න පුළුවන්. ඉතින් හැම සිස්සෙම මං කියනවා වගේ ඔයා ඇප්ලයි කරද්දී ඔක්කොම ඩොකියුමෙන්ට්ස් ටික දාන්න. හරි. දැන් අපි ඒ කොටස ගැන නෙමෙයි ගොඩක් කතා කරන්න යන්නේ. මේ දවස්වල කතා වෙච්ච මේ කොච්චරක් සල්ලි පෙන්වන්න ඕනද ස්ටුඩන්ට් කෙනෙක්ට එන්න කියලා, ඒක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මෙතන පහළ තියෙනවා මේගොල්ලෝ කියලා තියෙනවා work out how much money you need for the visa. ඒ කියන්නේ ඔයාට කොච්චර සල්ලි පෙන්වන්න ඕනද. ඒක ඒගොල්ලෝ කොටස් හතරකට කඩලා දීලා තියෙනවා. අවම වශයෙන් පළවෙනි දේ තමයි ඔයා ඔයාගේ travel expenses වලට සල්ලි පෙන්වන්න ඕන. ඊළඟ තමයි ඔයාගේ මාස 12ක කෝස් ෆීස්. දැන් මාස 12කට වඩා කෝස් එක අඩු නම් ඒකේ ප්‍රෝරාටා ෆීස්. ඒ කියන්නේ මාස 6ක කෝස් එකක් නම් එන්නේ ඔයාගේ මාස 6ක කෝස් ෆීස්. ඊට පස්සේ මාස 12ක ලිවිං කෝස්ට් for you and your family member, any family members who are coming with you. ඊට පස්සේ මාස 12ක ලිවිං කෝස්ට් ඔයා පෙන්වන්න ඕනේ. ඔයාටත් ඔයත් එක්ක එන පවුලේ ඕනම අපි හිතමු ඔයයි ඔයාගේ ස්පවුස් ළමයි දෙන්නා ඉන්නවා කියලා. එතකොට ඒ තුන් දෙනාටත් ඔයා ලිවිං කෝස්ට් පෙන්වන්න ඕන. ඒක මාස 12කට තමයි පෙන්වන්න තියෙන්නේ. මෙතන නැවතත් කියලා තියෙනවා ඔයා මාස 12කට වඩා අඩුවෙන් කාලයකින් එන ගන්න කෙනෙක් නම් ඒ විදිහට ප්‍රෝරාටා කියලා පෙන්වන්න ඕනේ. අන්තිම එක තමයි schools fees for any school age children. ඒ කියන්නේ ඔයාට පොඩි බබා ඉස්කෝල යන බබාලා ඉන්නවා නම් එයාලට මාස 12ක school fees පෙන්වන්න ඕනේ කියනවා. මෙන්න මේ හතර තමයි ඔයාගේ main category හතර. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න මේ category හතරේ මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ මෙතන ඒගොල්ලෝ කියලා තියෙනවා මේ පහළ තියෙන ইনফরমේෂන් පාවිච්චි කරලා
ඔයාට හොයාගන්න පුළුවන් ඔයාට කොච්චර කෝස්ට් එකක් අවශ්‍යද සල්ලි පෙන්වන්න ඕනද කියලා. පළවෙනි එක තමයි දැන් මෙතන නම් පළවෙනි එක ඉදිරිය තියෙන්නේ ට්‍රැවල් කියලා. ට්‍රැවල් එකේ විස්තර ටික තියෙන්නේ පහළම. පහළට ගියොත් එහෙම ට්‍රැවල් කෝස්ට් එක ඔයා පෙන්නනවා නම් ඒගොල්ලෝ ගයිඩ් එකක් දීලා තියෙනවා. මේ ඇවිල්ලා මිනිමම් ප්‍රමාණය. මෙතනදී ට්‍රැවල් එක සම්බන්ධයෙන් මෙතන තියෙනවා ඊස්ට් ආෆ්‍රිකා, සවුත් ආෆ්‍රිකා එවයින් යනවා නම් එහෙම අපිට අදාළ වෙන්නේ මෙන්න මේක. ඔස්ට්‍රේලියාව හැර වෙන රටක ඉඳන් ඇප්ලයි කරනවා නම් ඔයා ඩොලර් 2000ක ට්‍රැවල් කෝස්ට් එක පෙන්වන්න ඕනේ මිනිමම් වශයෙන් ඈ. ඊට පස්සේ ඔස්ට්‍රේලියාව ඇතුළේ ඉඳන් ඔයා ඇප්ලයි කරනවා නම් ඔයා ඩොලර් 1000ක් පෙන්වන්න ඕනේ. මේ එක මිනිස්සෙකට. මොකද මෙතන යට කියලා තියෙනවා ෆැමිලි මෙම්බර්ස් එනවා නම් එයාලට ට්‍රැවල් එක්ස්පෙන්සස් වෙනම පෙන්වන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් එක්කෙනෙක්ට 2000යි නම් දෙන්නෙක් කෙනා නම් 4000ක් පෙන්වන්න ඕනේ. අන්න ඒ වගේ තමයි ට්‍රැවල් කෝස්ට් එක තියෙන්නේ. ඉතින් මේ ටික වෙනස් වෙලා නැහැ. ඊළඟ එක තමයි කෝස් ෆීස්. හරිද? කෝස් ෆීස් ඔයා කොහොමද පෙන්වන්නේ? මෙතන තියෙනවා 12 months of your course fees කියලා. අපි තුමේ අවුරුද්ද කෝස් එකක් එනවා කියලා. එතකොට ඒ විස්තරත් මෙතන කියලා තියෙනවා. Use the first 12 months of your course fees. If your course fees is 12 months or less, total cost එක ගන්න ඕනේ. අන්න ඒක වැදගත්. ඔයා මාස 12කට වඩා අඩුවෙන් එනවා නම් ඔයා total cost එක ගන්න. එහෙම නැත්නම් course fees කියලා ගත්තාම පළවෙනි මාස 12යි course fees එක තමයි ගන්න කියලා තියෙන්නේ. ඇත්තටම මෙතනදී කියලා තියෙනවා ඔයා කලින්, ඒ කියන්නේ ඔයා CEO එක ගන්න කලින් කීයක් හරි ගෙවලා තියෙනවා නම් ඒකත් ඇත්තටම අඩු කරන්න පුළුවන් කියලා. මේගොල්ලෝ ඇත්තටම උදාහරණක් දීලා තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි උදාහරණේ තමයි අපි හිතමු අවුරුදු 3කට 50000යි නම් ඔයා කොහොමද පළවෙනි මාස 12 ගන්න හොයන්නේ? 50000 3ෙන් බෙදෙන තුර 16666යි සහ අපි හිතමු ඔයා 6000ක් ගෙවුවා කියලා කලින් ඒ 6000 අඩු කරලා ඒතර ඉතින් 10000 තමයි ඔයා පෙන්වන්න ඕනේ. ඉතින් මේ සයිට් එක ඇත්තටම සෑහෙන හොඳයි. එක්සැම්පල් 3ක්ම දීලා තියෙනවා. එකක් දීලා තියෙනවා අවුරුදු 3ක කෝස් එකක් කරනවා නම් කොහොමද කියලා. අපි හිතමු දෙවෙනි එක්සැම්පල් එක තමයි මාස 10ක් තමයි ඔයාගේ කෝස් එක, 15000ක් තමයි ඔය කෝස් ෆීස් එක. එතකොට ඒගොල්ලෝ කියන්නේ මුළු කෝස් ෆීස් එකම ගන්න කියලා. නමුත් අපි උදාහරණයක් විදිහට ඔය 5000ක් දැන්ට ගෙවලා නම් ඉතිරි 10000 ඔයා පෙන්වන්න ඕනේ. ඊළඟට තව උදාහරණයක් දීලා දෙනවා. අපි හිතමු මාස 18කට ඔයාට 20000ක් ගෙවන්න තියෙනවා. එහෙනම් අපි කරන්නේ මේ 20000 18ෙන් බෙදලා 12ෙන් වැඩි කරනවා. එතකොට 13333ක් තමයි ඔයා පෙන්වන්න ඕනේ. නමුත් ඔයා කලින් කීයක් හරි ගෙවලා තියෙනවා නම් ඒක අඩු කරන්න ඕනේ. ඉතින් ඇත්තටම ඔයාලා ඔස්ට්‍රේලියාවට එන්න ප්ලෑන් කරනවා නම් ඇත්තටම මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් ගාවට යන්නත් කලින් ඔයා ඩිසයිඩ් කරොත් මේ කෝස් එක කරන්න කියලා ඔයාට මේව ඇත්තටම ඔයාටම ගන්න හදාගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක ඔයාට වැදගත්. මොකද එතකොට ඒජන්ට් කෙනෙක්ටවත් ඔයාව මෝඩයට අන්දන්න බෑ. නිකන් ඒජන්ට් කිව්වොත්ම නෑ ලක්ෂ අපි අන්දන්නේ ගාන 50ක් පෙන්වන්න කියලා. ඒ 50 බ්‍රේක් ඩවුන් එක මොකද්ද කියලා ඔයාට අදහසක් තියෙන්න ඕන. නැත්නම් එයාටත් පුළුවන් ඔයාව ගොනාට අඳලා සල්ලි ගන්න. ඉතින් ඒ නිසා මේ වගේ වීඩියෝ එකක් බලන්න දැන යන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාලට මේවා පෙන්වන්න. එතකොට හැමදෙස්සම මේ සයිට් එකට ගිහිල්ලා සයිට් එකෙන් බලන්න. දැන් මේ නිවුස් එක ආව ගමන් මේ ඔක්කොම වෙනස් වෙලා කියලා මමත් ඉස්සලාම කරේ ගිහිල්ලා සයිට් එක බලපෙක. මොකද මේක තමයි මහගෙදර නැත්තම් source of truth. මේක තමයි ඔයාගේ අත්පුත වෙන්න ඕනේ. ඔයා ඔස්ට්‍රේලියාවට එනවා නම් ස්ටුඩන්ට් වේවා, PR කෙනෙක් වේවා, වර්ක් වීසා වේවා, මොකද මේගොල්ලෝ මේක යමක් ලියලා තියෙනවා නම් ඒක තමයි ප්‍රෙසිඩන්ස් එක ගන්න, වෙන කවුරුත් කියන දෙයක් නෙමෙයි. හරිනේ. එහෙනම් කෝස් ෆීස් එක හැමයි කැල්කියුලේට් කරගන්නේ. ඔව්. ඉතින් අපි දැන් කතා කරා මොන වගේ දේවල්ද ඔයගොල්ලන්ට ෂෝ මනී වලදී පෙන්වන්න ඕනේ කියලා. එතනදී ලිවිං කෝස්ට් එක කියන කොටස තමයි ඇත්තටම වෙනස් උනේ. මේ තියෙන්නේ දැනට වෙනස් වෙච්ච දේවල්. ඉතින් ලිවිං කෝස්ට් එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන් පෙන්වන්න ඕනේ අවුරුද්දක ලිවිං කෝස්ට් එක. එතකොට ඔයා තනියෙන් එනවා නම් ඔයාගේ ලිවිං කෝස්ට් එක විතරයි පෙන්වන්න ඕනේ. නමුත් ඔයා ඔයාගේ ස්පවුස්, ඒ කියන්නේ ඔයාගේ පාර්ට්නර්, වයිෆ් හෝ හස්බන්ඩ් හරි සහ ඔයාගේ ළමයි එක්කන් එනවා නම් ඒගොල්ලන්ටත් අවුරුද්දක ලිවිං කෝස්ට් එක පෙන්වන්න ඕනේ. ඉතින් අපි බලමු දැන් කොච්චරක්ද පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඉස්සලාම මේක වෙනස් උනේ අද ඉඳන්. අද අපි මේ ෂූටින් කරන්නේ 10 වෙනිදා ඉඳන් මේ ගාන වෙනස් වෙලා තියෙනවා. දැන් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනවා නම් ඔයා ඔස්ට්‍රේලියන් ඩොලර් 29710ක් ගෙවන්න ඕනේ. ඉතින් අපි උදාහරණ විදිහට ගත්තේ අපි එක ස්ටුඩන්ට් කෙනෙක් එනවා කියලානේ. එතකොට ඒ විදිහට ගත්තොත් එහෙම අපි උදාහරණයකට ගමු එක ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි එන්නේ කියලා. දැන් මෙතනදී මම කලින් වීඩියෝ එකේ ෂූට් කරලා තිබ්බ එකත් එක්ක මම මේ කය පොඩ්ඩක් වෙනස් කරන්නම්. මේ තියෙන්නේ කලින් තිබ්බ දේවල්. කලින් ලිවිං කෝස්ට් එක ඇත්තටම එක්කෙනෙක්ට පෙන්වන්න ඕනේ 24505යි කියලා.
මේකත් ඇත්තටම මේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් තමයි වෙනස් වුනේ. ඊට කලින් මේක තිබ්බේ 21,000 ගානක්. ඉතින් මේක වෙනස් කරන්න හේතුව තමයි obviously living cost එක. දැන් ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඇත්තටම සෑහෙන වැඩි. දැන් ලංකාවේ ඔගොල්ලෝ දුක් විඳින ලංකාවේ දේවල් ගණන් කියලා එහා සමානව මෙහෙත් දේවල් ගණන් වැඩි වෙලා තියෙනවා. ඉතින් 21,000ක් තිබ්බේ 2019 ඉඳන් කොහොමද වෙනස් කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒක යාවත් කාලීන කරා. ඊට පස්සේ දැන් අලුතෙන් වෙනස් කරලා තියෙනවා 24,505 තිබ්බ එක දැන් ඒගොල්ලෝ වෙනස් කරලා තියෙනවා 29,710 කියලා. ඉතින් අපි මෙතන ලියාගත්තොත් එහෙම 29,710. ඉතින් මම කලින් තිබ්බ විදිහට ඔයගලන්ට පෙන්නන්නම්. කලින් ට්‍රැවල් කෝස්ට් එක විදිහට ඩොලර් 2000යි පෙන්නන්න ඕනකම තිබ්බේ. ඔයා තනියෙන් එනවා නම් ඔයාගේ ටිකට් එක. ඉතින් අපේ උදාහරණයේදී අපි ගන්නේ එක්කෙනෙක් එක ළමෙක් එනවා කියලා ඉගෙන ගන්න. එතකොට ට්‍රැවල් එක ඩොලර් 2000යි. ඒක දැන් අලුත් තැනේදී වෙනස් වෙලා නැහැ. තාමත් ට්‍රැවලින් කෝස්ට් එක ඩොලර් 2000යි. ඔස්ට්‍රේලියාවේ පිටත ඉනං ඔයා එනවා නම් ඔයාට පෙන්නන්න ඕන ට්‍රැවල් කෝස්ට් එක 2000යි. මේව ඇත්තටම හැමතිස්සෙම මිනිමම් ගණන් ඈ. අනේක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. හරිද? එතකොට මම දැන් බැලුවොත් එහෙම අද තියෙන රේට් එකට බැලුවොත් එහෙම ඩොලර් 2000යි නේ පෙන්නන්න ඕනේ. ඒත් අද තියෙන රේට් එක 197.51යි. 395,020යි. කෝස් ෆීස් අපි කිව්වා අපි හිතුව ළමයාගේ කෝස් ෆීස් 20,000යි අවුරුද්දට කියලා. ළමයා කියන්නේ ස්ටුඩන්ට්. ස්ටුඩන්ට් වීසා එකේ මේන් ඇප්ලිකන්. එයාගේ කෝස් ෆීස් එක අනුව එයාට කෝස් ෆීස් පෙන්නන්න ඕනේ 3.9 million. කලින් තිබ්බ ලිවිං කෝස්ට් එක අනුව එයා තනියෙන් එනවා නම් 24,505යි පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ 24,505 අපි වැඩි කරොත් එහෙම දඩ තියෙන රේට් එකෙන් මිලියන 4.8ක්. මේකේ ඔක්කොම ඩොලර් සයින් එක තියෙනවා. මම ඒක අයින් කරන්නම්. මේකද මේක ඩොලර් සයින් එක දෙක නෙමෙයි තියෙන්න ඕන. මේක තියෙනුන අතරම LKR විදිහට. මේ තියෙන්නේ රුපියල් 4.8 million ඔගොල්ලෝ පෙන්නන්න ඕනේ. එතකොට ඉස්සර විදිහට තනියෙන් ස්ටුඩන්ට් කෙනෙක් එනවා නම් එයාට කොච්චරක් පෙන්නන්න ඕනද ලංකාවේ සල්ලි කියලා බැලුවොත් එහෙම එයාට පෙන්නන්න ඕන ගන්න අපිට මේක සම් එකක් විදිහට අරගෙන බලන්න පුළුවන්. ඉස්සර විදිහට බැලුවොත් එහෙම රුපියල් මිලියන 9.1ක් ගොඩක් වෙලාදී මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් පෙන්නන්න ඕනේ ඉස්සර ළමයෙක් එනවා නම්. නමුත් දැන් ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. මං කිව්වා ට්‍රැවල් එක වෙනස් වෙලා නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒ ඩොලර් 2000 හැමම අපි දාමු. එතකොට 2000 වැඩි කරනවා අද තියෙන රේට් එකෙන්. මේ ටික ඩොලර්නේ. ඩොලර් කියලා අපි දාගමු මෙතන. ඕගලන් කන්ෆියුස් වෙන්නේ නැති වෙන්න. මේ ලංකාවේ සල්ලි වලින්. හරිද? ඊට පස්සේ උදාහරණ විදිහට අපි කෝස් ෆීස් එකත් අපි ගමු තාම 20,000 එකේනා කියලා. එතකොට 20,000යි. එතකොට ඒකත් ඒ ගාණෙන් අපි වැඩි කරලා බලනවා. මන්තර මම හැමතිස්සෙම කිව්වා ඕගොල්ලන් මේ ගාණ විතරක් හිතේ තියාගන්න එපා. රේට් එක වෙනස් වෙන්න පුළුවන් ඕන වෙලාවක. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ රේට් එක වෙනස් වෙන නිසා ඔයගොල්ලෝ හැමතිස්සෙම ඔයාලා පෙන්වන්න ඉන්න ගානට පොඩි බෆර් එකක් තියාගන්න. මොකද අපි දන්නේ නැහැ රේට් එක උඩට යයිද පහළට යයිද එහෙම කියලා දන්නේ නැති නිසා පොඩි බෆර් එකක් තියාගන්න එක ඇඟට ගුණයි කෝකටත්. ඊට පස්සේ මෙන්න මෙතන තමයි වෙච්ච වෙනස්කම. මම මේක අපි තුමරට පාටින් දාන්නම් කියලා. ඉතල තිබ්බ ගානත් එක්ක 24,000 ගානත් එක්ක බලද්දි ඩොලර් 5,000ක් වැඩි වෙලා. ඉස්සරව පෙන්නන්න ඕනේ මිලියන 4.8 නේ. නමුත් දැන් මේ 10 වෙනිදා ඉඳන් තියෙන රූල්ස් අනුව ඔයා පෙන්නන්න ඕනේ මිලියන 5.8ක්. ඒ කියන්නේ කොච්චරක් වැඩි වෙලාද අපි බැලුවොත් එහෙම මේ මිලියන 5.8 අද තියෙන රේට් එකත් එක්ක අනුව ඇත්තනම් මිලියනයක්. ඒ කියන්නේ තව 110,000ක් එහෙම් පිටින්ම වැඩි වෙලා ඔයා පෙන්වන්න ඕන එක්ස්ට්‍රා ගාන. ඉතින් ඔන්න ඕක තමයි වෙච්ච ප්‍රධානම වෙනස. ඔයා තනියෙන් එන කෙනෙක් නම් ඔයාට පෙන්වන්න ඕනේ සල්ලි ගාන ආයේ 110,000කින් එහෙම් පිටින්ම වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී ලිවිං කෝස්ට් එක ගැනදී මම කිව්වා තමන්ගේ ලිවිං කෝස්ට් එක විතරක් නෙමෙයි තමන් ඉන්නේ කට්ටියක් එක්ක නේද මගේ වයිෆ් හස්බන්ඩ් ළමයෙක් එක්ක නම් ඒගොල්ලන්ගේවත් වැඩි වෙලා තියෙනවා. පාර්ට්නර් කෙනෙක් එනවා නම් එයාට දැන් පෙන්වන්න ඕනේ 10,394ක්. නමුත් කලින් කීයද පෙන්වන්න ඕන තිබ්බේ? කලින් එයාට පෙන්වන්න තිබ්බේ ඇත්තටම 8,574යි. එතකොට ඒක වැඩි වෙලා තියෙනවා කොච්චරකින්ද බලමු අපි. ඒක වැඩි වෙලා තියෙනවා ඩොලර් 1,820කින්. ඩොලර් 1,820ක් කියන්නේ අද රේට් එකෙන් ඔයා බැලුවොත් එහෙම පවුස්ට ඔයා එකන් එනවා නම් තව ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි එයාට තව 104ක් නැත්නම් 103,60ක් වැඩිපුර ඔයා හොයාගෙන එන්න ඕනේ ලංකාවෙන් එද්දී. ඉතින් ඒකත් වෙච්ච වෙනස්කමක්. ඊට පස්සේ අපි හිතමු ඔයාට බබෙක් ඉන්නවා කියලා. ඔයාට බබෙක් ඉන්නවා නම් එතකොට ඔයා බබාවත් එක්කන් එනවා නම් එතනත් යම් කිසි වෙනස්කමක් වෙලා තියෙනවා. එතන තියෙලා තියෙන වෙනස්කම් මොකද්ද කියලා බලමු. ඩොලර් 4,449ක් ගෙවන්නලු. එතකොට කලින් තිබ්බේ කීයද? කලින් තිබ්බේ 3,670යි. දැන් ඩොලර් 4,400 කීයද තිබ්බේ?
හතලිස් නමයක් ගෙවන්ඩලු. තොර මේක තමයි තියෙන ඩොලර් ගාන. ඒ කියන්නේ කලින් එකට වඩා බැලුවොත් එහෙම කොච්චරක් වැඩි වෙලාද. ඩොලර් 779ක්. ඒක දැන් අද ලංකාවේ තියෙන රේට් එකෙන් බැලුවොත් එහෙම කොච්චරක් වැඩි වෙලාද කියලා අපිට හොයාගන්න පුළුවන්. වැඩි වෙලා තියෙනවා 153,000කින්. ඒ ගාන වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට බබෙක් එනවා නම් ඒ බබා ඉස්කෝලේ යන වයසක කෙනෙක් නම් එයාට ඔයා පෙන්වන්න ඕනේ ස්කූල් ෆීස්. ඒක ඉස්සර කාලේ ඉඳන්ම තිබ්බක. මෙතන උඩ තියෙන එක විදිහට තියෙනවා ස්කූල් ෆීස් පෙන්වන්න ඕනේ ස්කූල් ඒජ් චිල්ඩ්‍රන් ලා එනවා නම් කියලා. අපි හිතමු ඔයා එක බබා ඉන්නේ ඉස්කෝලේ යන බබෙක් නම් එන්න එයාගේ ෆීසුත් වැඩි වෙලා තියෙනවා. ඉස්සර මෙතන තිබ්බේ 9,661ක්. දැන් ඒක වැඩි වෙලා තියෙනවා 13,502කට. ඉතින් එතකොට මේ ගානත් වැඩිනවා. මේ ඇවිල්ලා ඔයා පෙන්නන්න ඕනේ මිනිමම් ගාන. මම මේක හැමතිස්සෙම ඔයාට කියන්නේ ඔයා හිතුවොත් එහෙම මේක විතරක් පෙන්නලා ඇති කියලා සමහරක් වෙලාවට එහෙම ඔයාට අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් මේකට චුට්ටක් හරි වැඩියෙන් පෙන්වනවා නම් ඔයාට චාන්ස් එක වැඩි. එතකොට ඒක බැලුවොත් එහෙම ඔයාට කොච්චරක් වැඩි වෙලාද ඒ ෆීස් එක. ඒක ඩොලර් 3,800කින් වැඩි වෙලා. ලොකු ගානක් නේද? ඉතින් එහෙම බලද්දි. එතකොට ලංකාවේ සල්ලි වලින් බලනවා නම් අද තියෙන රේට් එක අනුව ඒක වැඩි වෙලා තියෙනවා 758,000ක්. එතකොට මුළු පවුලක් එනවා නම් තාත්තා ස්ටුඩන්ට් අම්මා සහ දරුවෙක් එක්කන් එනවා නම් ඒගොල්ලන්ට වැඩි වෙලා තියෙන මුල් ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් මෙතනදී. මෙතන 110,000ක් වැඩි වෙලා තිබ්බා. මෙතනදී 103,60ක් වැඩි වෙලා තිබ්බා. මේක තන 153,000ක්. ඊට පස්සේ ළමයි ඉස්කෝලේ දාන්න 758,000ක්. එතකොට කලින් තිබ්බ ගානට වඩා ඔයා මුළු පවුලම එක්කන් එනවා නම් 123,000ක් මිලියන දෙකක්ම ගාන වැඩිලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් 123 ගාන ජම්ප් වෙලා තිනවා මුළු පවුලක් එනවා නම්. මුළු පවුලක් නැතෝ තනි කෙනෙක් එනවා නම් වැඩි වෙලා තියෙන ගාන අපිට හොයා ගන්න පුළුවන්. තනි කෙනෙක් එනවා නම් එයාගේ වියදම මිලියනකින් වැඩි වෙලා තියෙනවා ලංකාවේ සල් වලින්. ඒ කියන්නේ 110,000ක් වැඩි වෙලා තියෙනවා. නමුත් මුළු පවුලම එක්කන් එනවා නම් මිලියන 2.3ක්. ඒ කියන්නේ 123ක් විතර වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙනස්කම සිද්ධ වුනේ. ලිවිං කෝස්ට් වල සහ ස්කූල් ෆීස් වල. ස්කූල් ෆීස් කියන්නේ මේ ළමයන්ගේ ස්කූල් ෆීස්. ඔයා ස්ටුඩන්ට් නේද? ඔයාගේ ස්කූල් ෆීස් දෙමේ. අයිතෙන් මම ගත්තේ මෙතන උදාහරණේ ඔයාගේ කෝස් ෆී එක 20,000ක් කියලා. වඩ සමහරක් විට අවුරුද්දකට 20,000කට වඩා වැඩියෙන් යන කෝස් එකක් කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ ගණන් ඔක්කොම වෙනස් වෙනවා. මම මේ ස්ප්‍රෙඩ්ෂීට් එක දාන්නම් අපේ වෙබ්සයිට් එකේ ගිහින් බලන්න. එතකොට මම උදාහරණේ වෙනම දාන්නම්. ඊට පස්සේ මම වෙනම ෂීට් එකක් දාන්නම් ඔක්කොම ෆෝමියුලාස් ටික දාලා. එතකොට ඔයාලට හද දුක් විඳින්න ඕනේ නැහැ. මේ විදිහට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඊපස්සේ ඔයගොල්ලෝ ඩබල් චෙක් කරගන්න ඒ ටික හරියට ෆෝමියුලාස් ටික වැඩ කරනවාද කියලා. ඉතින් ඕක තමයි වෙච්ච ලිවිං කෝස්ට් එකේ වෙච්ච වෙනස්කම. ඉතින් ඔයා අද ඉඳන්මයි 10 ඉඳන් ඇප්ලයි කරනවා නම් ස්ටුඩන්ට් වීසා වලට ඔයාට මෙන්න මේ දේවල් වෙනස් කරන්න වෙනවා. ඉතින් මට කියන්න ඕන දැන් මේක වෙනස් කරන්න විශාලම හේතුව තමයි ඔස්ට්‍රේලියාවේ තියෙන උද්දමනයත් එක්ක පෙන්වන්න. සහ ඉතින් මේගොල්ලන්ගේ තියෙන අර මයිග්‍රේෂන් ස්ට්‍රැටජි එක. මොකද දැන් ඒගොල්ලෝ වීසා රිෆියුස් කරගෙන යන එක පැත්තකින්. ඊට පස්සේ ඔන්න දැන් තව බෝම්බයක් දැම්ම. හරි, පෙන්වන්න ඕන සල්ලි ප්‍රමාණය වැඩි කරන. එතකොට අපිටම දැන් ළමෙක් හිටියා එයාට පෙන්වන්න පුළුවන්කම තිබ්බා සල්ලි. නමුත් දැන් එකපාරටම ලංකාවේ සල්ලි වලින් මිලියනයක් වැඩියෙන් පෙන්වන්න ඕන. එතකොට එයාට ඒක පෙන්වන්න බෑ. මුළු පවුලක් එනවා නම් මිලියන 2ක් පෙන්වන්න. එතකොට එයාට ඒක පෙන්වන්න බෑ. එතකොට එයා එතනින්ම ඩිස්කරේජ් වෙලා එයා ඇප්ලයි කරන්න නැති වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ තව නිකම් මේ කේක් එක මත අයිසින් තියලා වගේ තමයි මේ ඒගොල්ලන්ගේ ෆයිනල් ස්ට්‍රයික් එක වගේ මේක දැම්මේ. ලිවිං කෝස්ට් එක වැඩි කරලා. එතකොට ඇත්තටම ඒගොල්ලන්ට ඔස්ට්‍රේලියාවට ගන්න පුළුවන් ජෙනුවින් කට්ටියව හරියටම එන්න සල්ලි තියෙන ඒ අදාළ සුදුසුකම් තියෙන කට්ටියව තමයි ගන්නෙ. ඉතින් මේක දැක්ක ගමන් ඔයා ඩිසාර්ටන් වෙන්න එපා. මොකද එක පැත්තකින් බලාදී ඇත්තටම මේ සල්ලි ප්‍රමාණය ඔයාට තියෙන්න ඕනේ. මොකද ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන එක අමාරුයි. ෆීස් වැඩි වෙලා තියෙනවා. එදිනදා වියදම් වැඩි වෙලා තියෙනවා. ඉතින් එදිනදා වියදම ඇත්තටම කොච්චර වැඩි වෙලා තියෙනවද කියලා දැන ගන්න ඕන නම් කලින් කිව්වා වගේ ලිවිං කෝස්ට් කියලා දාන්න කමෙන්ට් එකක් අපි කරන්නම්. අපේ බිල් එක සසඳලා බලලා අපි ඇත්තටම ජීවත් වෙන විදිහට ඔයගලන්ට කොහොමද ලිවිං කෝස්ට් එක මොන ආකාරයකින්ද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔව් මේ සල්ලි ප්‍රමාණය පෙන්වන්න ඕනේ ඔයාගේ ලිවිං කෝස්ට් එකට හරියන්නේ. ඒක අතකින් ඒක සාධාරණයි. මොකද ඔයා අඩු සල්ලි ප්‍රමාණයක් කරන් ඇවිල්ලා ඔයාට ස්ට්‍රගල් වෙනවට වඩා ලේසි ඒක. අනිත් හේතුව තමයි මේගොල්ලන් මේක ඉතින් ගාන වැඩි කරලා ඔගොල්ලන් එන එක ඩිස්කරේජ් කරන්නේ මෙහි තියෙන හවුසින් ප්‍රශ්න විසඳන්න. අපි බලමු ඉතින් නේද හවුසින් ප්‍රශ්න විසඳයිද නැද්ද කියලා. මට කියන්න ඕන දෙයක් තියෙනවා. මේක සෑහෙන වැදගත්. ඔයා මුළු වීඩියෝ එක පුරාම හිටියට තැන්කියු. මේක සෑහෙන වැදගත්. දැන් මෙච්චර දේවල් හැමතිස්සෙම වෙනස් වෙනවා. දවසින් දවස වෙනස් වෙනවා. කියන්නේ වීඩියෝ හදන අපිටත් අපේ වීඩියෝ එක පබ්ලිෂ් කරගන්නකම් ෂුවර් නැහැ. මොකක් හරි මේගොල්ලන්ගේ එකක් වෙනස් කරනවා. ඉතින් මෙහෙම වෙනස් වෙන තත් එක අපි කලින් කිව්වා වීඩියෝ එකක් කරා ගිහින් බලන්න ඕගොල්ලන් ඔස්ට්‍රේලියාවට එන්න එකද හොඳද නැද්ද කියලා.
නමුත් ඔයා එන්න ඉන්නවනම් ඔයාට පුළුවන් නම් මේගොල්ලන් මේ කරන හැම වෙනස්කමම දරාගෙන විදිහට සල්ලි පෙන්නලා ඉංග්‍රීසි ගාන වැඩි කරලා ඔයාගේ GS requirement එක හරියට ලියලා එන්න පුළුවන් නම් මම ඔයාලට tips කීපයක් කියන්නම්. එකක් තමයි web courses වලට එන්න එපා. ඒ කියන්නේ vocational courses වලට එන්න එපා. ඒක ගැන මේගොල්ලෝ සෑහෙන අවධානයකින් ඉන්නේ. ඒ වගේ කට්ටියව ඒගොල්ලෝ ගොඩක් reject කරනවා. ඊට පස්සේ ප්‍රයිවට් කොලෙජස් වලට එන්න එපා. මොකද ඔස්ට්‍රේලියාවේ ගොඩාක් ප්‍රයිවට් කොලෙජස් තියෙනවා. දැන් මේ ghost colleges hand down කියලා ඒගොල්ලෝ ඒවා හොයාගෙන හොයාගෙන ගිහලා ඒවා වහනවා. සහ ප්‍රයිවට් කොලෙජ් වලට අපි හිතමු ඔයාට ඇඩ්මිෂන් එකෙන් එන්න පුළුවන්. නමුත් මේ වගේ දේවල් වෙනස් වෙද්දි වෙන මිනිස්සු apply කරන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒ කොලෙජ් එකට තමන්ගේ business එක run කරගන්න බැරුව බංකොලොත් වෙලා කොලෙජ් එක වහන්න පුළුවන්. එතකොට ඔයා එද්දි කොලෙජ් එකක් නැහැ. එතකොට ඔයාගේ වීසා එක අනතුරේ. ඒ නිසා web courses private college වලට එන්න එපා කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. එනවා නම් අර top 8 university වලින් එකකට එන්න. සහ තව දෙයක් කියන්න ඕනේ. ඉතින් ඔයා මේ ඔයාගේ ඔක්කොම requirements හදාගෙන හරි uni එකක් තෝරගෙන වීසා එක ලැබුණොත් ඔයා ඔස්ට්‍රේලියාවට ආවොත් අර අවුරුදු 35 බැරි එකත් එක්ක බලලා හරියට ඩිග්‍රිය ගොඩ දාගත්තොත් ඔයාට skill migration pathway එක පහසු වෙන්න පුළුවන්. මොකද ගොඩක් අය මේ එක එක තැන් වලින් හැරෙනවා. එතකොට ඉතිරි වෙන්නේ හරියට ඔක්කොම වැටික් කරගෙන හරියට ඩිග්‍රී එක කරගෙන හරියට තමන්ගේ එක්ස්පීරියන්ස් අරගෙන හරියට ස්කිල් මයිග්‍රේෂන් එකට එන ඔයාට චාන්ස් එක වැඩි. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ හැම දෙයකටම මුහුණ දීලා කොහොම හරි මේවා ටික සර්වයිව් කරගෙන ඔස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් වීසා විල ගේම ගහගන්න ඔයාලට අනාගතය හොඳ වෙන්න පුළුවන්. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න මේ නම්බර්ස් මගේ උදාහරණයට විතරයි සහ අද තියෙන රේට් එකක් විතරයි. නමුත් අර ලිවිං කොස්ට් ඔක්කොම සයිට් එකේ තියෙන නම්බර්ස් වෙනස් වෙන්නේ නැහැ. මගේ උදාහරණේ තමයි මම වෙනස් වෙනවා කියලා කිව්වේ. ඉතින් ඒ නිසා තමන්ගේ අදාළ දේවල් තමන්ට අදාළ විදිහට දාගෙන හදන්න. මොකද හැමතිස්සෙම මතක තියාගන්න අපි මයිග්‍රේෂන් ඒජන්ට්ස් නෙමෙයි, අපිට නීතිමය ඇඩ්වයිස් එකක් දෙන්න බෑ. මේ අපි උදාහරණයක් හයිපොතටිකල් සිනාරිය එකක් අරන් කිව්වේ. ඔයා ඔයාගේ ඇත්ත තත්වයන් දාලා ගණන් කරලා බලන්න. සහ අනිවාර්යෙන් මතක තියාගන්න එක්ස්චේන්ජ් රේට් එකට පොඩි ගැප් එකක් තියාගන්න. මාස 2 3ක හෝ පොඩි ගැප් එකක් තියාගන්න. මොකද එක්ස්චේන්ජ් රේට් එක වෙනස් වුණොත් මේ ගාන ඊට වඩා වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. අඩු වුණොත් නම් ප්‍රශ්නයක් නැහැ, වැඩි වුණොත් නම් ඔයාලට ප්‍රශ්න වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වාට සෑහෙන වැදගත් වෙන්නේ නැති කියලා. වාට තේරෙන්නේ නැත්නම් තියනනම් ආයෙ ගිහිල්ලා රිවයින් කර කර බලන්න. සහ ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එතකම ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න හිතාගෙන ඉන්න කවුරු හරි ඉන්නවා නම් අපි තුමාගේ යාළුවෙක් ඉන්න, යාගේ ළමයා යවන්න හරි ඒගොල්ලෝ බලන් ඉන්නවනම් එයාටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද ඒගොල්ලෝ සමහරක් විට මේ සල්ලි ප්‍රමාණය ගැන නොදන්න ඉන්නවා ඇති. මොකද සමහර අය FDA එකක් කඩලා සල්ලි ගන්න. එතකොට එහෙම වුණොත් FDA එකේ මේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වෙන්න තියෙන අපරාධය ඒක කරන්නේ. ඒගොල්ලන් තව මාර්ග හොයාගෙන ඒක කරගන්න අවස්ථාවක් වෙනවා. ඒක තමයි ලිවිං කොස්ට් එක. ඉතින් ලිවිං කොස්ට් එක ගැන දැන් බොහෝ වෙලාවට මේක තමයි මේගොල්ලන්ගේ නිර්ණායකය. නමුත් ඔයා ඇත්තටම ඔස්ට්‍රේලියාවට එනවා නම් ගොඩක් අය අපෙන් මේ ප්‍රශ්න අහලා තියෙනවා. 20,000ක් ගෙනාවොත් ඇතිද, ඩොලර් 20,000ක් 10,000ක් ගෙනාවොත් ඇතිද කියලා. ඒක ඇත්තටම ඔයාට බලා ගන්න පුළුවන් ක්‍රමයක් මං කියලා දෙන්නම්. ඔස්ට්‍රේලියාවේ රජය විසින් ඒගොල්ලන්ගේ තියෙනවා තව සයිට් එකක් studyaustralia.gov.au කියලා. ඒක ඇත්තටම ඔයගොල්ලන් ලබා දීලා දෙනවා මේ ලිවිං කොස්ට් එක කැල්කියුලේට් කරන විදිහක්. දැන් මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන ඒක ඒක ඔයගොල්ලෝ එන පැත්ත ඩිසයිඩ් කරන්න පුළුවන්. අපි දුම් පර්ත් කියලා මේවා කරලා නෙක්ස්ට් ඔබන්න. ඊට පස්සේ අහන කොහෙද ඉන්නේ, සිටි එකේද සබර්බ් වලද කියලා. සිටි එකේ එක්ස්පෙන්සිව්, සබර්බ් වල ගාන අඩුයි. අපි දුම් සබර්බ් කියලා. ඊට පස්සේ නෙක්ස්ට් ඔබන්න පුළුවන්. ඊට පස්සේ අහන මොන වගේ accommodation එකක්ද ඕන කියලා. අපි හිතමු දැනට ඔයා 1 bedroom unit එකක් වගේ ගන්නවා කියලා අපි හිතමු. පස්සේ ඊළඟ කහනට පස්සේ අහනවා ට්‍රාන්ස්පෝර්ට් කොයි වගේ අවස්ථාවකදී පාවිච්චි කරන්න කියලා. අපි හිතමු ඔයා බොහෝ වෙලාවට ස්ටුඩන්ට් කෙනෙක් නිසා වැඩ කරන නිසා කාර් එකක් පාවිච්චි කරන නිසා ඕෆන්. සහ අපි හිතමු ක්ලාස් එන දවස්වලත් අපි ඔයා බස් එක යනවා කියලා. ඊට පස්සේ නෙක්ස්ට් ඉන්ෆෝ. ඊට පස්සේ මේ මෙතන හැම එකෙම මෝ ඉන්ෆෝ තියෙනවා. හරිද? ඊට පස්සේ අහනවා කොච්චර වෙලා කා දවසක් ඔයා එළියෙන් කනවද කියලා. අපි හිතමු ටික සමාජ දවසට ඩිනර් දවස් දෙකක් තුනක් දාලා ලාන්ච් දවස් දෙකක් බ්‍රෙක්ෆස්ට් එක දවසක් මේ වගේ මම මිනිමම් විදිහට දාන්න. දැන් බලන්න මම මේ ක්ලික් කරද්දි දැන් දැන්ට තියෙන්නේ 626යි. අපි හිතමු ඩිනර් එක තව දවසක් වැඩි කරා කියලා. එතකොට මේවා ඒකට අනුව වෙනස් වෙනවා. මම ඉතින් ගොඩක් මේකේ ඩීප් යන්නේ නැහැ. ඔයගොල්ලන් ලිවිං කොස්ට් පෙන්වන්න මේක නිකන් කැල්කියුලේටර් උඩින් මම පෙන්වන්නේ. ඔයගලන්ට ගොඩාක් විශේෂාත්මක එකක් ඕන නම් ඒ කියන්නේ 2024 කොහොමද ලිවිං කොස්ට්? මොකද 2023 ලිවිං කොස්ට් ගැන අපි වීඩියෝ එකක් කරා. මම ඒක මෙතන දාන්නම්. 2023 ඒ කරපු වීඩියෝ එකට වඩා දැන් ගත්තේ ගොඩාක් වෙනස්. හැමදේම ගණන් ගිහිලා දැන් 2024 ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට හෝ PR විදිහට හෝ එනවා නම් ලිවිං කොස්ට් එක ගැන අදහසක් දැනගන්න ඕන නම් ලිවිං කොස්ට් කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි දැන් තියෙන ලිවිං කොස්ට් අත්තේ ගැන අලුත් වීඩියෝ එකක් හදලා පෙන්වන්නම්. හරි, ඊට පස්සේ ආන ප්‍රශ්නේ තමයි මොන වගේ ගානක තියෙන
ෆුඩ්ද ඔයා සාමාන්‍යෙන් කණ්ඩ කැමති කියලා. ගෙදර නම් අපි තුම මොඩරේට් ඊටින් අවුට් නම් මොඩරේට් එහෙම ක්ලික් කරන්න පුළුවන්. දැක්කද මම ඒක වෙනස් කරද්දි මෙතන ගාන වෙනස් වෙනවා. ඊට පස්සේ ඊළඟ ක්වෙස්චන් එක දෙනවා මොන වගේ සර්විසස්ද ඕනේ. ඔයා ජිම් යනවා නම් අපි තුම ඔක්කොම චීප් දාමුකෝ අපි තුම මේ ස්ටුඩන්ට්ලා නිසා කියලා. එතකොට මෙතනත් ගාන වෙනස් වෙනවා. ඊළඟ ඇඳුම් කොච්චර ඐටම්ස් ගානක් ඕනද කියලා අපි මං සාමාන්‍ය නිකන් 8ක් වගේ දානවා. සාමාන්‍ය ගණන් වල ඒවා එතරම්කත් ගාන වැඩි වෙනවා. ඊට පස්සේ මෙතනදී සිනමා එකට යනවද ඔන්න ඔය වගේ දේවල් එහෙම දැම්මහම තවත් ගාන වෙනස් වෙනවා. ඔන්න ඔය වගේ ගියාම මෙන්න මේ වගේ මෙතන your living cost in Perth. ඔයාටම ඔයාගේ living cost එක assess කරගන්න පුළුවන්. මෙහෙම ලස්සනට මේගොල්ලෝ විස්තර කරලා දෙනවා. ඊට පස්සේ එක එක පැතිවල හැටියටත් ඒගොල්ලෝ විස්තර කරලා දෙනවා. ඉතින් ඔයාලට මම මේ link එකත් අපේ website එකේ දාන්නම් ගිහින් බලන්න. හරි. ඔන්න ඔය තමයි main හතර ඔයා කොහොමද සල්ලි පෙන්වන්න ඕනේ කියලා. ඉතින් at least ඔයා ඔස්ට්‍රේලියාවට එනවා නම් මේ ටිකවත් දැනගන්න එක ඔයාට වැදගත් වෙනවා. මොකද මේ ටික තමයි වෙනස් වුණා කියලා. මේ living cost එක වෙනස් වුණා කියලා තමයි මේ ළඟදි news එක ආවේ. මේ තියෙන spreadsheet එක වගේ spreadsheet එකක් හදාගන්න අපි හිතමු ඔයාලට බබාල එනවා නම් මේ ඇඩිෂනල් ඒවත් දාන්න පුළුවන්. මම ස්ප්‍රෙඩ්ෂීට් එකක් දාන්නම්. ඇත්තටම මේක ඇත්තටම මම ඉන්ක්ලූඩ් කරන්නම්. සිංගල් කෙනෙක් එනවා නම් හස්බන්ඩ් වයිෆ් එනවා නම් සහ හස්බන්ඩ් වයිෆ් සහ ළමයි එනවා නම් අන්න 9661 අන්න ඒවත් දාලා එහෙම ලස්සනට මම හදලා දෙන්නම්. මේ වීඩියෝ එක ෂෝට් එකක් නිසා මම එච්චර ඩීප් යන්නේ නැහැ ඒව ගැන. ඉතින් ඒක බලන්න ඕන නම් අපේ වෙබ්සයිට් එකට ගිහින් බලන්න. මේක ඔයාම ගන්න හදන්න. මම මේ ලින්ක් එක දාන්නම්. ඒ සයිට් එකේ ලින්ක් එක සයිට් එකට ගිහිලා ඔයාම ගන්න හදාගන්න. එතකොට ඔයා දන්නවා ඔයාට ඒජෙන්ට ටෙස්ට් කරන්න තියෙන චාන්ස් එක්කුත් මේක තමයි. මොකද ඔයා ඔයාගේ හෝම්වර්ක් කරලා තියෙන. අපි තුන් මිලියන 10ක් පෙන්වන්න තියෙන ඒජෙන්ට කිව්වොත් එම් මිලියන 15ක් පෙන්වන්න කියලා. එතකොට ඔයාගේ එලාම් බෙල් රින් වෙන්න ඕනේ. සමහර කට ඒජෙන්ට ඇත්තටම මිලියන 15ක් කියන්නේ නැත්තේ ට්‍රේඩ් ඩිෆරන්ස් එක වෙන්න පුළුවන්. එනිසා එක බාට්ටම ඒජෙන්ට බෙල්ලෙන් අල්ලගන්න එපා. එයාගෙන් අහන්න බ්‍රේක් ඩවුන් එක පෙන්වන්න කියලා. නමුත් මම කලින් කිව්වා වගේ ට්‍රේඩ් ඩිෆරන්ස් එකටත් ඔයාලා ඇස්සලා තියන්න. එහෙනම් කලින් කිව්වා වගේ ලිවිං කෝස්ට් ගැන ගොඩාක් කරලා වීඩියෝ එකක් කරන්න ඕන නම් 2024 ලිවිං කෝස්ට් එක ගැන ලිවිං කෝස්ට් කියලා ටයිප් කරන්න අපි ඒ වීඩියෝ එක ඔයාලට හදලා දෙන්නා. ඉතින් මම හිතනවා මේක ඔයාලට යම් උදව්වක් වෙන්න ඇති කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකම් ජය වේවා. Thank you. Bye.